ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු එකඟතාවයේ පළ කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී මෙම තීරණය දන්වා ඇත. ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර මත ගැටුමක් පවතින බව ශ්‍රී ලංකා පොජන පෙරමුණේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස් මහතා පවසයි. ඒ අනුව අද වන විට රජයේ අනුගමනය කරමින් සිටින්නේ දෙබිඩි ප්‍රතිපත්තියක් බවත් ඔහු සඳහන් කළා. කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අධිකරණයේ හැල්ලුවට ලක් කිරීම සඳහා කිසිවෙකුට ඉඩ නොතබන බවටයි. අධිකරණයට ඍජුව හෝ වක්‍රව හැල්ලුවට ලක් කරන පුද්ගලයන්ට විරුද්ධව ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියා. පොලිස් ප්‍රතිවරයා සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් විශේෂ හමුවක් සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. මේ වන විට ඉරානයට ගොස් සිටින කතානායක මහින්ද යාපපේවර්ධන මහතා මේ රටට ආපසු පැමිණි පසු මෙම සාකච්ඡාව පැවැත්වෙනවා. කතානායකවරයාත් අග්‍ර විනිශ්චකාරවරයාත් මෙම ගැටලුව සම්බන්ධයෙන් එක් වූ විසඳුමකට පැමිණිය යුතු බව ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් කතානායකවරයා මෙරටට පැමිණි වහාම ජනාධිපතිවරයා විසින් විශේෂ සාකච්ඡාවක් පවත්වාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරනවා.